Ja. හානේ මේ ලියන මහත්යනිම අර මුකට යර බඩු ගෝණියක් උස්සගෙන ආවේ නෑ මේ කරවල සිල්ලර ටික කෝ අපේ බාසුන් නැයි නැතුව අර වත්ති සුද්ධ එන්ට කියලා තිබ්බා බලන්ට කියලා ගියා දැන් ඒ ඒත් මම ලොකු පුතා යවුවා එන්ට කියන්ට කියලා ආ හොඳයි ඉතින් ගිතා කොමෙන්ටකෝ මම විජයනියට එන්න රෝසියෝ කෝපි එක ඔබ මාර්ගෙන ඵලයක් මට බෑ පුංචි අම්ම දෙන්න එහෙම හරි නෑනේව වෙන රෙද්දකුත් ඇඳගෙන ඵලයන් රෝසියෝ මට බෑ පේවෙන්ට එහෙමනම් ඔහොම හරි කමක් නෑ කෝපි එක දෙන්න ඔබ මිසක් වෙන කවුරුවත් නෙවෙයිනේව හොඳයි දුදාගෙන ඉන්නේ මනමාලාපු හරියට ආරච්චි මහත්තයෙක් වගේ පේන්න ඉතින් රන්මැණිකි ඔච්චර හොඳ නෑ උඹලා ඵලයන්කෝ මේ මිනිහා එක්කලා මාව දැකලා කවුරු හරි මිනිහෙක් මට ඔහොම මනාප වුණා නම් මං මේ මිනිහට දෙයියන්ට වගේ සලකාගෙන ඉන්නවා පියුර වගේක් තියෙනවා මේකත් අරගෙනම ගියන පුතා වගේ මෙන්න මේක ගිහිල්ලා රක්කට දෙන්නකෝ මේ ගෙදර සීරම ළමයි හරි ලැජ්ජකාරයෝනේ
පෝසියා ගිහා මිතින් මට තමයි පාලු. ඔය ඉතින් පෝයකට එහෙම රෝසියාලය දිහා ගිහින් පන්සලක්කේම වැඳගෙන බතකුත්තාලයින්ට බැරුවේ. උඹට කියන්ට රම්මැනිකා. හුඟ දෙනෙක් හිතුවේ මම රෝසියාට වෙනස්කම් කරන අය, ඒකිගෙන් පහින පත් කරගන්ට ඒකිට එන මගුල් කඩන අය, අරවය මේ වය කියල. දැන් ඉතින් කාට කාටත් තේරේ මං ඒකිට වැඩපල ඉගැන්වේ මොකද කියන. අපරාධ කියන්න බෑ රෝසියාට. දානකට පිරිතකට මගුලකට වුණත් සීයකට හමාරකට විහා පිහා ගන්න බැරි වෙන එකක්. මනමාරක්කුට පින් සිද්ධ වෙන්න අපිට අපිටින් සූදස බංගාල නා ගත්ත හැකි. මං ගියාට පස්සේ මේ කැටේ තියාගෙන උඹට හැමදාම නාන්ත වැරියේ. ආලවන්ත ක්‍රමහින්දා මනමාලා පුඹට සුදු සබන් ගෙනත් දුන්න ඒකාව සුබද ගස්සන්න නෙමේ කියලා උඹය පුංචි අම්මා පිට දොස් කිය. දිහාම මංගාව සුවඳ දෙනිලා අපේ මිනිහට සැක හිතිලා මට කඩි බාන්න බැරිනේ. මම මේ හිනහිලා හිටියට මගේ හිතේ තියෙන බයත් ඒකයි. ඒ කීවේ කවුද දන්නේ පෙරකොරුෂ මිනිහෙක්ද කියලා. දැන් ඔය තෑගි බෝ ගැන්නාවට ගියාට පස්සේ ගහයිද වණීද කියලා කවුද දන්නේ. මොකද මං ආයේ මෙහි ඇවිදින් වැටෙන්නේ. මට මොකද්ද ගඳක් එනවා? ඒ අක්කගේ සබන් සුවඳනේ. මට නම් ඒව ගඳේ බැ. වැලි ටිකක් අතුල්ලා නානවා මිසක් ඔය වයිවාරන්න සුවඳ වලට කැමති වෙන හැදිච්ච ගෑනු. හෙවනේද බත් එක? හෙවනේ. මම ස්ටෝර් වලට යනවා. කරත්තට දැන් ඒවි. ජර්මන් කාර්ය මහා යුද්ධයකටලා ඇතු වෙන්න ඕනේ නැහැ කියන්නේ. අතපය හයිය ඇති ඉලන්දාරේ හමුදාවට බැඳෙන්න නියම වෙනවලු. එහෙමනම් මෙහෙ මිනිස්සුන්ට හමුදාවට බැඳෙන්න සිද්ධ වෙනවා. එතකොට මොකයි වෙන්නේ? ජර්මන් කාර්ය මෙහෙටත් ගන්න. ජර්මන් කාර්යව හරි ගමක් නැහැ, මුණ්ඩ ගහනවා. දිගංචුන්නයි ඈතින් එනවා මං දැක්කා. ඉතින් ඉතින් බත් කන වෙලාවත් කිට්ටුයි. බත් කමුද තේ බොමුද? ලියන මහත්වරු අපි බතුත් කාලා කන්න බොන්න වෙලාව අත පසු කොරන්ට නාකයි. නැදලිනවත්ය කොල්ල අම්මේ කල්පනා කළේ මුදලාලි මහත්තයෝ හැමෝටම උදව් පදව් කරන අපේ මේ දිගංචුන්න හේටත් මේ වගේ පැණිවලලු එහෙම දෙන්න කෙනෙක් හොයා ගත්තොත් හොඳයි කියලා. ලියන මහත්තයෝ ඉස්සෙස් රෝම වෙලා මංගත්තු එකි ඒ සෝභාව ටිකක් වැඩි. මට ඒකිව පරිස්සම් කරගන්න බැරුව ගියා.
දෙවිනියට ගත් විකීගේ මිනිහා 1915 දී යුද්ධෙට බැඳිලා හිටියා. අපි හිතුවා ඒක මලාය කියලා. ඒත් ඒක ආවනේ. ඉතින් මම ගෑණී දරුවයි දෙන්නම ඒකට දන් දුන්නා. ඒ වුණානේ දරුවා තමුන්ගේ. ඒකට දරුවෝ දෙන්නෙක්ම හිටියනේ. වැඩි බර ඒකටනේ. ගෑණියන්ට බෑ කිව්වා. ඇඬුවා, දෙඩුවා. මං කිව්වා ඒක මගේ යුතුකමක් කියලා. ඒ වෙනකොටත් බබාවටි වාගේ ලස්සන ගැටිසියක් මගේ ඇහිලා. ඔය කියන්නේ, ඔය කියන්නේ. අමුකෝ පණිවාලා.